අද අපේ මාතෘකාව තමයි මේ අපි අපේ යම් කිසි භාණ්ඩයක් තියෙනවා නම් වෙළඳ භාණ්ඩයක් අපි මේකට කොහොමද අන්තර්ජාතික වෙළඳපොලින් ගැණුම් කරුවන් හොයාගන්න ලේසිම ක්‍රමවේදව මොනවාද කියලා මේක තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතින් දැන් මේ ඇමරිකන් මේ හබ්ස්පොට් කියන මේ ඒගොල්ලන්ගේ මේ ජර්නල් එකක් මේක මේ රිසර්ච් කරන ආයතනයක් ඒකට අනුව පාරිභෝගිකයන්ගේ 22%ක් සමාජ මාධ්‍යවල නිෂ්පාදන සොයා ගැනීමට කැමැත්තක් දක්වනවා. ඊළඟ මේ ජෙනරේෂන් ඉසර්ට් කියන්නේ මේ 1997ට පසුව ඉපදුන ජනතාවගෙන් 57%ක් සමාජ මාධ්‍ය තුලින්ලු ඒගොල්ලන් ගනුදෙනු කරුවන් ඒ කියන්නේ භාණ්ඩ අලුත් භාණ්ඩ හොයාගන්න. ඉතින් ඒගොල්ලන්ගේ 71%ක් කියලා තියෙනවලු ඒගොල්ලන්ට අලුත් භාණ්ඩ හම්බුණා කියලා. අන්න මේ අපේ සාකච්ඡාවේ මූලික පෙළ ගැස්ම. ඉතින් දැන් මෙතනින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ අද ලෝකේ හරිම ලේසි ඔයගොල්ලන්ගේ භාණ්ඩයක් තියෙනවා නම් ඒක විකුණ ගන්න. ඒක ජනතාවට අවශ්‍ය භාණ්ඩයක් නම් අනිවාර්යයෙන්ම ඒක විකුණ ගන්න පුළුවන්. ඉතින් ඒක අවශ්‍ය නැති අනවශ්‍ය කියන එක ගැන ඔයගොල්ලෝ වෙනම සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඒ ගැනත් අපි වෙන වෙලාවක සාකච්ඡා කරමු. නැත්තම් මේක වීඩියෝ එක දිග ගහනවා වැඩි. අද දැන් කතා කරන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ අතරේ තියෙන භාණ්ඩයක්. මගේ ලංකාවේ කට්ටිය හුඟක් අහලා තියෙනවා මගේ යාළු මිත්‍රාදීන්. අපි ළඟ මෙහෙම කුඩු බඩු තියෙනවා. ඒකට මේ ගැණුම් කරුවෝ මේ හොයාගන්න බැරිද කියලා. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා ඒගොල්ලන් මම ගැන වැරදි විදිහට හිතුවක් දන්නේ නැහැ. ඉස්සර වගේ මේ සාම්පල් එකක් අතේ අරගෙන මේ කම්පැනි එකට හරි කඩේකට හරි ගිහිල්ලා මේ ව්‍යාපාරිකයා මුදලාලි හම්බ වෙලා මේකත් පසෝ ඉඳලා මේක දීලා එහෙම කතාවක් දැන් නැහැ. ඒක ඒවා ඉවරයි දැන්. දැන් අලුත් ක්‍රමයට හරි ලේසි. ඔයාගේ තියෙන බඩුව ෆොටෝ එකක් දැම්ම, වීඩියෝ එකක් කරා, ඒක ගැන විස්තරයක් ලිව්වා, ඇඩ්වර්ටයිස් කරා. බලන්න කොච්චර ලේසිද කියලා. අපි මේක කරන්නේ නැත්තේ ඇයි කියලා අපි දැන් බලන්න. මේ සමාජ මාධ්‍ය පරිභෝජනයේ මේ මිනිස්සු සමාජ මාධ්‍යයේ යෙදිලා ඉන්න විදිය මේ ෆේස්බුක් ගත්තොත් එහෙම බිලියන 3ක් ඉන්නවා ස්ථීර සමාජිකයෝ. එතකොට මේ බිලියන 18ක් මේක සැරිසරනවා. ඉතින් ඒ වගේ දැන් බලන්න YouTube එක බිලියන 112ක් බිලියන 270ක් සමාජිකයෝ ඉන්නවා. බිලියන 112ක් පරිශීලනය කරනවා. ඉතින් බලන්න මේකින් එක අරන් කියලා දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට මේක ඉන්ටර්නෙට් එකේ Google කරලා හොයාගන්න පුළුවන්. ඉතින් මම අපි අද කතා කරන්නේ මේ හරි ලේසි දෙයක් අපි ඇයි තවම කරන්නේ නැත්තේ කියලා. ඉතින් දැන් මම ඕගොල්ලන්ට හැමදාමත් කියනවා වගේ Google එකේ මේ විදිහට අපි අයිටම් එකක් අපි කියමුකෝ ඕගොල්ලන් ළඟ තියෙනවා ග්‍රීන් කර්දමම් කරාමු නැටි එනසල් තියෙනවා කියලා විකුණන්න දැන් බයස්ලා හොයනවා කියමුකෝ. එතකොට අපි දැන් මෙහෙම Google එකේ සර්ච් කරනවා මේ විදිහට ග්‍රීන් කර්දමම් ෆෝ සේල් කියලා. හරි, මේකේ තවත් හොඳට ක්ලියර් කරලා ගන්න පුළුවන් මේ ඉමේජ් එකට ගියාම මේ පෙන්නන්නේ මේ UK වල මේ කර්දමම් විකුණන කම්පැනිස්. ඉතින් දැන් ඕගොල්ලන් අපි දන්නවනේ මේ දැන් මේ මේ රටවල් වල මේ කර්දමම් හැදෙන්නේ නැහැ, වෙනසල් හැදෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මේවා පිට රටින් ගේන්න ඕන. එතකොට අපේ අයිටම්ස් මේකේ අපි දාලා තිබ්බොත් අනිවාර්යෙන්ම විකිණෙනවා. ඒ වගේම මේ බයස්ලා වෙන මෙතන තියෙනවා සිලෝන් කර්දමම්. බලමු අපි නිකන් ඇරලා කොහොමද කියලා. විසිට් සයිට් එකට ගියාම
බලන්ඩ මේ මේ යුකේවල කම්පැනි එකක් මේ පවුන් ගානෙන් දාලා තියෙන. එතකොට ග්‍රීන් කර්දමෝ මේගොල්ලම් විකුණනවා ග්‍රෑම් සීයක් පවුන් නමයයි අනු පහයි. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ලංකාවේ සල්ලි වලින් තුන්සිය රුපියල් 393ක් වැටිලා තිබ්බා පවුමට. අද ඔකලං චෙක් කරලා බලන්න. එතකොට 393 වැඩි කිරීම ග්‍රෑම් 100ක් ඇවිල්ලා මෙතන 9.795යි. වැඩි කිරීම 9.795යි. එතකොට රුපියල් 3910ක් වෙනවා ග්‍රෑම් 100ක්. හරි. ඉතින් මේක 10ෙන් වැඩි කරාම සෝරි 393 වැඩි කිරීම 9.795යි 3910යි. මේක වැඩි කිරීම 10 39,000ක් වෙනවා ලංකාවේ සල්ලි වලින් කිලෝ එකක් මේ විකුණන කම්පැනි. ඉතින් දැන් ඕගොල්ලන්ට මේක ඊට වැඩිය හුඟක් අඩුවට දෙන්න පුළුවන් ඒ වගේ කතාවකට එනවනම් ඕගොල්ලන් මේ කම්පැනි එක කන්ටැක් කරන්න. මේගොල්ලන් මේ සිලෝන් සිනමන් කියලා කම්පැනි එක මේ සිලෝන් ප්‍රඩක්ට් තමයි මේගොල්ලන් විකුණන්නේ. ඉතින් ඊට අමතරව දැන් අර මං කිව්වනේ මේ කම්පැනිස් ඔක්කොම තියෙන්නේ මේ කර්දමොම් විකුණන කම්පැනිස්. ඉතින් එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මේවා ගිහිල්ලා කන්ටැක්ට් අස් තියෙනවා ඒ කම්පැනි කන්ටැක් කරන්න. ඒගොල්ලන්ට මැසේජ් එකක් හදලා යවන්න. එක එක ක්‍රමයක්. ඊළඟ දැන් අපි YouTube එකේ මෙහෙම සර්ච් කරාම මේ එනවා රිසල්ට් එක. මේ එනසල් විකුණන සෝරි එනසල් ගැන තියෙන වීඩියෝස් ඒ අතරේ තියෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ ඔන්ලයින් එකේ ඕඩර් කරන්න පුළුවන් කම්පැනි. මේ විසිට් සයිට් එකට ගියාම ඉතින් මේ ඕගොල්ලන්ට ඒක හොයාගන්න පුළුවන්. දැන් බලන්න මේ මෙතන මෙතන මෙයා දාලා තියෙන මේ ඉන්දියන් කම්පැනි එකක් රුපියල් 1200යි ඉන්දියන් රුපීස් වලින් 600 ඉඳලා දාලා තියෙනවා. එතකොට මේකත් ඉන්දියාවේ. ඉතින් ඒගොල්ලන් මේක වැඩක් වෙන්නේ නැත්තම් මේක දාන්නේ නැහැ. ඉතින් අපි දැන් හිතන් ඉන්නේ YouTube එකේ තියෙන මේ ඔය මේ ටෙලිඩ්‍රාමා බලන්නයි මේ වීඩියෝ බලන්නයි එහෙම නෙමෙයි. මේකේ ගොඩක් දේවල් ගන්න තියෙනවා ප්‍රයෝජනෙට. YouTube එකේ මේ ඕගලන් නිකම් ෆ්‍රී දාන්න පොඩි වීඩියෝ එකක් හදලා එනසල් ගැන මේ මෙහෙම පොඩි වීඩියෝ එකක් ක්ලිප් එකක් හදන්න විනාඩි එක ඕගලන්ගේ ටෙලිෆෝන් නම්බර් එකයි නැත්තම් ඒකේ ක්ලික් වෙලා ඕගලන්ගේ Facebook එකේ පේජ් එකක් තියෙනවා නම් ඒකයි ක්ලික් වෙන විදිහට මේ හදලා දාන්න. හරි ලේසි. ඉතින් විස්තර වගේ නෙමෙයි ඕගොල්ලන්ට කරන්න ඕන තරම් දේවල් ඕගොල්ලන්ගේ නිෂ්පාදන ලෝකෙ පුරා යවන්න ක්‍රම සහ විදි තියෙනවා. දැන් Facebook එකෙත් එහෙමයි. මෙහෙම ටයිප් කරාම මේ කර්දමොම් ග්‍රීන් කර්දමොම් ෆෝ සේල් කියලා ටයිප් කරාම මේ එනවා මේ ඒ සම්බන්ධව තියෙන ඔක්කොම කතාබහ ටික එනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඇතුළට ඒ පේජ් එකේ ගිහිල්ලා ඊළඟ මේ වගේ තියෙනවා මේ ගෲප් මේ ඒ ගරුප් වලට ජොයින් වෙන්න. එතකොට ඒක ඉන්න මෙම්බර්ස්ලා අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ කට්ටිය ඉන්නේ. එක්ක විකුණන කට්ටිය නැත්තම් ගන්න කට්ටිය ওই දෙකයිනේ. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ සම්බන්ධ කරගන්න පුළුවන් මේ බංග්ලාදේශ වලින්. එතකොට මෙතන පද්ද කම්පැනි එක නෑ හොයාගන්න කොමාරි ලංකාවේ කට්ටිය අපි ප්‍රයෝජනයට ගන්නවා බොහෝම අඩුයි තමයි කියන්න තියෙන්නේ. අපි හිතන්නේ මේ අපි ළඟට මේ හොයාගෙන එනකන් අපි ඉන්නවා. ඉතින් එහෙම හරියන්නේ අපි පොඩ්ඩක් උත්සාහවන්ත වෙන්න ඕන මේ තියෙන මේ සෝෂල් මීඩියා එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන අපි ගන්න පුළුවන්. ඊළඟ දැන් මේ තව සයිට් එකක් තියෙනවා මම මේකේ
ලිංක එකත් ඕගොල්ලන්ට දාලා තියන්නම්. මේ කොහොමද කියලා මේ සෝෂල් මීඩියා එකෙන් අපේ දෙයක් ප්‍රයෝජනයට අරගෙන අපේ දෙයක් කොහොමද වර්ල්ඩ් මාකට් එකට අරයි යන්නේ කියලා මේකේ හොඳට A to Z සිංහලෙන් ඕගොල්ලන්ට මෙහෙම ගිහිලා ට්‍රාන්ස්ලේට් කරලා කියවන්න පුළුවන්. හරි, මේක හොඳට කියවන්න මම මේකේ ආපහු කියන්නේ මේ ලින්ක් එක දාන්නම්. මේක හොඳට ඕගොල්ලන් ප්‍රායෝගිකව හොඳට කල්පනා කරලා හොඳට ඒකේ කියවලා බලලා මේකෙන් හොඳට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලන්ට ජය වේවා.